හි බෝහම සන්තෝසයි මේ සාකචාවට සහභාගිවීමට සන්ඩ් එක නෝද බොහම සන්තෝසයි මේ සාකචාාව සභාග ලැබීම ගැන විශේෂයෙන්ම මට කලින් ති අන්තිමට්ට කතාගරම කෙනානේ කතා කරවා අය හොඳ ලසන විග්‍රහයක් කර හැමෝම මහිතන්නේ ට වැඩිය අපිට කියන්න දෙයක් නැහැ ආගමික පැත්තෙන් නැත්නම් ආධ්‍යිහත්මික පැත්තෙන් ගැන කල්පනා කරනව නං අපි හැමෝඔබ දන්නවා ිට මූඩ දෙන්ඩ වෙලා තියෙන ප්‍රශ්න අද දැන් අම්මසාන් දවස්ව ල පිරින්නේ අද රාත්‍රී ලයිලතුරු කදර විසි හත ප්‍රාත්‍රිය වඩ පුළුවන් ඒ හා සමාන පරිශයකා ජීවතන්නේ එ උනට අපිගෙවලොලට පරවෙලා පල්ලිවල නැනං ආගම සිද්ධස්ථනවලට සම්බන්ධ නැතිව අපි සෝෂල් මීඩිය වලින් දෙන බයන්වලින් ගොඩක් දැනුම් දැකම් ගොඩාක් ලබාගෙන ඉන්නවා සමාජය මේ තත්වයවුට දැන්. අපි දැක්කා මුස්ලිම් සමාජයට පමණක් අදාල වු දෙයක් නෙවෙයි. අද මක්කම හරම්ශරී පහල තියෙනවා. අපි දැක්කා පාස්කවිරිද්දා. වතිකානුවේ කෝමද යාඥාසාසරවි සිද්ධ වනේ කියලා ඒආඥ සිද්ධනය තනිකරව පාපන්සේ සහ කීප දෙෙනෙක් පමණක් සභාගවෙලයි ලංකාවේ තේම සිද් වුනේ අපි දුට්ටවා මේ ළඟදිම අපි ලංකාවේවෙසක් තිබුණ අපි දුටුව එක ඉගේ හාට ගිහිල් අපි දැක්කා හින්දු සහ අනිකුත් ආගම්වල ඒගොල්ලන්ගේ වැඩකට යුතු කොල්ලට ප මණක් සීමා කරගෙන කරපුද අවස්ථා එනිසා මේ ලෝක හැමෝටම හැම ආගමික භක්තියකුටම අවස්ථාවක් උදාකරතුන්නා තේරුම් ගන්්ඩ අපේ ධර්මය අපේ ආගමික යන්නේ පල්ලි වල්ට කොයිල්ුවලට සීමා වූ එකක් නෙවයි කියන එක. ඉ ඔබබට ගිහිල්ලා මේක තේරුම් ගණ්ඩ පුළුවන් මේක ක්‍රියත්ම කර්ඩ පුළුවන් ක්‍රියාවේ නග්ඩ පුළුවන් කියන ඒ කාරණාව අපිට ගොඩක් පැහැදදිලිව මේ කාලය තුළ තේරුම්ගණඩ පුලුවන් ගුණා. විශේෂෙන්ම තව දෙයක් අපිට මතු වුණ ලෝකයේ අපි හිතං හිටියා මේ මහා බලවත්තු ඉන්න ෝයි කියලා. එක ඇන්නේ තමන්ගේ කියෙවල්ලස්සට සිම කෙනෙක් එඩ බැහැ එහම ආවොත් මිසයිල ප්‍රවාරෙන් මැරෙන්ඩ පුළුවන් සම්පූර්ණිම ආරක්ෂාව ලබාගෙන තියෙනවයි කියල හිතපු උදවිය පවා ඉතාමත් අසරණ තත්ත්වයට පත්කරම අහිංසක වෛරසේ. එනිසා ඒ අපිට හොඳ පාඩමක් මොකදද මේ හිතන්න මයිස්මතය හොඳ ලසන්ට කිව්වා මේ ලෝකයේ ගෝලීය කරණය තුළ සිද්ද වූ දනවාදී චින්තනය අර්ථය ක්‍රමය කඩා වැටීම මේක සනිටුව වෙනවිච ඒක කොරනාවට පස්සේ පශ්චාත් කොර යුග්ගය තුල අපිට හොඳට දකිඩ පුළුවන් මිනිස්සුන්ට එකම සරණයක් වුණේ මේ කාලේ පල්ලි බංසල් පවා නෙවෙයි. ඕනොවන්ගේ ආදධ්‍යාත්මිකත්වය ඕනොවුන් දෙවන් වහන්සේ එක්ක දැත ඔවන් අධ්‍යහන්න යම්කිසි අදිසි බලවේග අත් තින වන් විිශවය බලති ඒවත් එක්ක මිනිස්සු තියාගත්තු විශ්වාසයස්ථාහ ආධ්‍යාත්මිකත්වය තමයි ඒ ගොල්ලන්ට ලැබුණු එකම සරණය. ව කිසිම සරණයක් නැතිවුණ අන්තිමට වයල සමිත් මාත්ය හොඳට ලසන්ට කිවවා නැත්ත ඩොක්. විරෝසතු ලස්සන්ට කිව ප්‍රශ්නය මුල අපිට තියෙන ආදාහනය පළිබඳ ප්‍රශ්නයේදී අපි අන්තිමට අසරන වෙනවා. මොකද නීතිය වැඩ කරන්න පුළුවන්ග වුණත් එවුනාටත් අවනරඩුවක් වඩ පුළුවන් කියන බය හැම තැනවතියනවා. ධනිත තවත්ත එකත් තම අපි දුටු දෙයක් තමයි හැම තැනම. ප්‍රශ්න ති ජාතිවාදය හැමතෙනව තිීනෝද කියලා ප්‍රශ්නයක් කරලා තිබන ජතිවාදය තිබුණ තියනෝොද කියන ප්‍රශ්නයක් නවෙ එකේ හැමතැනව තියන එක. මේක ලංකාවට විතරක් නෙවෙේ හැම තැන තියෙන ජතිවාදය කිය විතරන් නෙවෙයි. ඒක යාාමුචිසි කොටස් සහ බෙදිලගිය කණ්ඩායම් පවවා ඒ ගොල්ලො විතරක් හරි. නනි වැරදි ඒ ගොල්ලන්ට ජීවතිේ අයිකයක් නෑක කියල හිතන තරමට මේ මනනිිකත් හැදිල තියන දැ ඔයි ලන්ඩ ල මන්හහි නීටිය මේ ලඟදී ගෑන්ලමයක්ක මරල දැම්මලු දේ ඒ වෙනුවෙන් සල්ලියකතු කරපු අය දැන් පස බට වඋාලු මොකද ඒලාමය ශියා කියලා පේරුම් වනාල. දේ නිසා ඒම මේ සල් ික රන නව ර ල් ලට නො හයාගෙනේ. මේවාගේ මානසිකත්වය තමයි මේ කොරන්නාව තුල මාත්‍ය වෙලා තිය. බො සීමිතඒගොල්ලෝ තුල කල්පනා කරන මානිචිකත්වය. හැබැයි කොරන අපිට දීපු ලොකම පඩිවිඩ තමයි මිඩිස් සත්වේ ගැන කල්පනා කරලා මේ ආවිද කොරනාවලින් අසනඩ පත් වනේ මුස්ලිර විතරක්කෝ බෞ්ධයයක් විතරක්කෝ ලාංකිික කමිත්‍රෝක මරිකා විතරක්කෝ ඒවාගේ නෙවේ හැමුවම හැමෝල්ට මේක බලපෑව දැර කිවවාගේමහිතන මයිස්මතයවා දුප රස්මාතයක්කිවය දුපතරකොට මේක ගොඩක් බලපෑම ඇතිවුන් නෑ දැංග සෞධ අආරාභියාවේ එච්චරක් බලපෑම්තියෙද්දී සෞධිය අරේභියාවේ හැමදාම බෝම්බදාන එෙමන්ුවල මේක බලපෑම අඩුයි ඒ විදිහට තමයි ලෝක අපිට අලුත්ස්වරූපයකෙන් ලෝකේ මවල දුන්න. මේක බලපුළුවන්කම නැත්ත මේක බලපවැත්ම කරණය සියලුම බලත ලතේ තියාගෙන ඉන්නයි කියලා කවුරුවත් නැහැ මිනිස්සු හැමෝම එකයි. මිනිස හැම ආසරණයි. ඒක රාජ්‍යනායක වඩ පුළුවන් නැත්තං මහාපරිමාණය ව්‍යාපාරික වඩ පුළුවන් හැම වාසරණයි. සාමාන්‍ය අපි වගේ මාසරණයි එනිසා මේ අසර තත්වයදී මනුස්සයාට පිහිටවෙච්චි එකමදේ තමයි අපි දැක්කා මනුස්්‍යයාගේ මනුස්සත්වය තිගෙන කියන හැඟීම. මිනිස්ස මිනිසුන්ට ආදරය කරට පටන්ගත්ත. මිනිසුන්ට උදව් කළ අප දැ මිස්තර කරන්න ඩොන්න ඒ ගැන. දෙ මේ මානසිකත්වය තමයි, ආධ්‍යාත්මිකත්වය පිළිම්ඹමුුවෙන අවස්ථාව. එනිසා අපිට තියෙන්නේ ඒක දියුණු කරලා ඒක වර්ධනය කරට මොක්ද. මිනිස්සුන්ට ආදරයෙක් කිරීම අපේ යුතුකමක් මොක දේක තමයි නබිතුමත් අපිට කියලදුන්නේ. මිනිස්සුන්ට ආදරය කරඩ ඔන්නන් අපි දෙවිය වහන්සේට ආදරය කර්ඩ. එවින්වහන්සේ මොකද කිවූ අපිට නබතුමානට කියල කියල තියෙනවා පුොල් ඉන්තු හෙබ්බෝ නල්ලාහ ත්තබියෝ වුණ යො බිබ කොම්මුද. ඔබ අල්ලා කෙරෙහි ආදරයක් දෑවත් තියෙන පුද්ගලෙක් නම් නබිතුමානන් වව පිළිපාදින්ඩ එතකොට අල්ලා ඔබට ආදරයේ දක්වා. දැං අපිට හැමෝටම ආසරන වෙලා තියන්න හැමෝටම දෙවෙන් වන්සේගේ ආදරය අවශ්‍යයයි අපි දෙවෙන් වන්සේ ආදරයට යනවන මිනිසුන්ට ආදරය කරට. ඒ අත්‍යවශ්‍යයි දැ අපි පහගේ දවසල සාකච්ඡා කරපු කාරණා දෙක ජාතිය ඇදරමට මේනැත්න අපි ගිහිල්ලා කතාගරපු දේශනවල නැත්න සංවිධාන වල අපිට කතා කරන්න්න දීම මාතෘ ගවත්තම ඉංක්කලූසි ුස් කෙ හැමෝම එකතු කරගන්නේ ආවත් අයින් කරන්න කියෙනෙ. ැ මේ කාරණාවට හොඳ අර්ථයක් අර්ථදැකිීමක් අපි ලබාගන්නවාවෙන්න මේ ප පොරනාවෙන් පසු පශ්ෂත් පොරෝනාා යුගය තුළ අපිට හොඳ අර්ථ දැනගණඩ පුළලුව මේක සමමාරයට හිතතුන මේ මක්කාව ගිහිලාප එ මුස්ලිම්බරුට විතරක් බලපානිකක් නම් අන්න කොයිද දමදිව ගිහිල්ලාපු ඇයටත් බලපෑවා. එනිසා මේක කාටවත් තැනකට ඇගිලි දිග්ගරණඩ පුළුවන් එක්කරක් කොටස්සකට ඇගිලිදික්කරලා බේරගණ්ඩ පුළුවන් කාරණාන් වේ මේ මනුසත්වය පිළිබඳ අභියෝගයක්. එනිසා මේ අභියෝගයට හදට පුලුවන්වෙන්නේ මිනිස්සු හරියට අමන්ගේ ආගම්ධර්මය තේරුම් ගරගෙන මේකට මුහුණදීමට අපි ඉදිරිපත් වෙන විදිහටයි. තව කාරණාවතියනවා ආගේ ආගමික පැත්තිෙන් කල්පනාගරන කොට අපේ ආගමික ක්‍රමසාවිදි ගොඩක් කඩා හැලුුණ මේ බිඳ වැටන ටිකේදකි. වද පල්ලි වඇහවා උම්රා නැතිවුුණා හජ්ජක බොව විට නැතිවෙනවා. මේ පහුගේ දවස්සල මේ කාලය තුළ ආධ්‍යාගමික වශයෙන් අපි පල්ලි මුල්කරගෙන කරපු හැම දෙයක්ම අහිට වෝ එක කරට බැරිතත්වයට පත් වුණම්. ද මේ තුළ අපේ සාමාන්‍යය ආගමික චර්ියාවම් පිළිබන්ධ අපි නිතරම පිළිපැදිනු පිළිපැදීමට මෙහෙවුණු පරනාාටික නැවත ප්‍රශ්නාර්ථයක් ඉදිරියේ ඇදවැටුණ. ැඒ ප්‍රසනුවවට උත්තර සපයන්ට. දැන් උම්ර නැනම් ොකද හජ් නැත්නම් මොකක්ද. ඒ ප්‍රේ නැනම් මොකද දැ පවගගේ දවසල ඊදස් කලාගෙන අපේ සමාජය ගොඩක් පසන තිබල ද ත් සලා ෙදල්ටවෙල හිට පල්ල කියලා දැන් හැමකි ආගමික නායකක් කියවා සෞ්‍ය සේව ඉන්නය කියනවා. ද එතකොට එතැදිී ඒ කරගන්න කොහොමදේ.ම් කිසි සාමහික වැඩ පිළිවෙලක් . වතාවත් ොමට පුද්ගලිකව කරගන්න කියන විග්‍රහයක් ඒක වලංගුද අවලංගු ද මේවද ගැන විස්තරයක් කරන්නද ම මේ කැටියෙන් කියඳහා දන්නේ අපිට ඉ්ජිතිහා දෙක් අවශ්‍ය වෙන ගැනට ඉදිරිටයන්ඩ අලුත් ඉජිතිහා දෙක ධර්මය හැම දෙයක් මවගේ ආර්ථිකය සමාජ විද්‍යාව නීතිය මේ හැම දෙයක්ම යම්කිසි ආකාරයක නැවත විග්‍රහයක් කරගෙන ඉදිරියට යන්ට පුළුවන් විදියට අආදාගණ්ඩ ඕනේ කිවනන් ආගම ධර්මය පිටිබන්ධ විශ්ලේෂණය සහ විග්‍රහය පවා නැවත විග්‍රහණයකට ලක්වඩ ඉඩතිනවා. ඒ කරන්න ඕනයා නිවර්ගෙන්ම. එහෙම කරොත් තමයි ඉජිතිහා දෙකක් මාර්ගයෙන් එහෙම කරොත් තමයි. මතුවන අභියෝගවලට මුහුණදීගෙන සමාජයට ඇතුල්වෙන්ට පුළුවන් නර්කා ආදර්ශ හ ප්‍රශ්න වලට හුණ දීමට මේ මිනිසුන්ට පරියට ආගමික මඟ පෙනවීම ආධ්‍යත්මිකගේ දෙැඩ පුළුවන්. මොකත පෞගියකාලයේ ගොඩක් කතාවෙන කාරණාවත් තමයි නිරාගමිකත්වය එකක බලු. ආගම් ගැන විනිසුන්ට හැඟීමක් නෑ ආගම නිගන් සෙල්ලමක් බවටත් වෙල විශේෂම මෙච්චර බයාන්කේලත් මෙච්චර දව්වා සංවිධාන තිබ්බත් තරුණ පරපුර අතර ආගමෙන් ඉවත්වීමේ ප්‍රවනතාවේ නැන් ආගමගන නොසැිකිරිිමත් පිළිබඳ අධ්‍යාත්මිකත්වය පෙළිබඳ නොසලෙකිලිමොත් බව පිළිබන්ධ ප්‍රවනතාව වැඩිවම පවති නොවයි කියනෙ එක කවරුත් පිළිගන්නාදේ අකක තර්ක කරටඕන කාරණාවක් නැවවෙයිම සමාජීන ඇමෝගදන්න. නැත්තම් මෙහෙම මෙච්චරක් ගොඩක් ෙව සිද්ධ වෙච්චි මෙහම ්‍රස්ථවාදී ක්‍රියාවන් අරමෝට පෙළමෙන තරමට මිනිසාන්තවාදයට පිළමෙන්න්නේ නෑ ඕන ආගමිකය වුණ. දේනිසා මංහිතන්නේ ආධ්‍යාත්මිකත්වය නියෝජනය කරන හැමෝම මේ පාශ්චාත් කොරෝණ යුගයට ආගම විග්‍රා කැරද්දි මේ කාරණාගැන හොඳට හිතේතියාගෙන කල්පනාකාරීව ඉදිරිපත්වෙන්ඩ ඕන කෙනෙ එක මගේ අදහස්ස. එනිසා විශේෂයෙන්ම ආගමිකෙන නායකඩ මේකට ගොඩක්ගංකීමත් පැවරන දැනුත් දැන් තවයික් තමයි දැන් පල්ලි ඔකොම වැහුව නිසා දැ මිනිස්සුන්ට ආගමික නායක අවශ්‍යනැති තත්වයට පත්වෙලා.ඇැ තම තමන්ගේ ආගම් දැන්ප ඒමාම් නැතුව තමන්ගේ ආගම් රටයිතු කරගෙනනවා. කෝලට නොගෙහින් තමන්ගේ පූජාවන් ගෙදරදී කරනවා. දැන් පන්සලට නොගෙහින් ඒ ආගමික කට්ටයිුතු ගෙදරදී කරනවා. දැන් ඒතකොට ආගමික නායකත්වයට වැඩියේ. ධර්මයත්ත එක්ක වනිසුන්ගේ සම්බන්ධතාවයඒ ධර්මය මූලාශට්‍ර ත්තෙක්ක තියෙන සම්බන්ධතාවයත් වැඩිවිෙන යුගයක් තමයි මේ දැම් පටන් අරන්තියන්න. එනිසා මේ නැවත සිදුවච්චි දේවල් නැවත ඉවරවෙලා නැවත තිබුණත් අත්ත්වෙන්ට පත්වය වී කියලා කවරුොත් බලාපොත්තුවෙන්ට බැහ මොත් එෙම බලා එම ගුණත් ඒකත් යම්කිසි ප්‍රශ්නාර්ථ සහිතව තමයි ඇද ආර්ථික වශයෙන් අපේ ප්‍රශ්ණ වෙනස්වෙන්න්ඩයනවා මෙෝකෝම් බලපානවා දහන්ඩට පුරුවවාණය අල්ලා එක්තරා සුරතු නහල් වල එක්තර වාකයක සඳහන් වෙනවා මෙන්න මෙහෙම වදරබල්ලාහු මසඩන් කරියතන් කානත් ආමිනතම් මුත්ම ඉන්නතන්. යතීහා රිස්පුුහා රගදම් මින්කුල්ලි මක්කාණ. අල්ලාව තලා උදාහරණයක් කියනවා එක්තරා ගම්මානයක් ගැන ඒ ගම්මානය කානත ආමිනතම් මුතුම ඉන්නතන් කිසිම අවුලක් නැතිව ආරක්ෂිත සුරක්ෂිත බොහොම සංගයමින් තතිපුච්චි රට ගම්මානයක්. යති හා රිසිකුහා රගද මින්කුල් ලිමකන්. ඒ ගමට අවශ්‍ය රිස්ක්ැ සියලම සම්පත්. හැම පැත්තෙන්ම ඩිරතුරුම ලබාගෙන තිබුණා පැමිණමින් පැවතුුණ. එවනාට අලත්තාලා ඒ ගම්මානට අලාකෙන පාදාක හල්ලාවු ලිබාසල් ජු ඉවල් කවුෆි. ඒ ගමට බය සහ ජුඋසගින්න මේ දෙකේ ආවරණ බියක් ඇති කරා. අල්ලා පරීක්ෂණයක් ඇති කරා ඒකට හේතුව පකෆරත් බියාන්මිල්ල මේ මෙච්චර දීපු නවමත් සියල්ල ඒගොල් ප්‍රතික්ෂිකර ගැ නොසලක හරපු නිසා. මං කියන්ඩාවේ මේකයි මෙතැන්දී. අල්ලාවතාලා මේක අවස්ථාවක් දෙන්නේ අපි සමරවිට නැවත අපිට කල්පනා කරට පුළුවන් ඉදිහට යමක් හදාගෙන එනිසාර ද අසර් සහෝදරයක් බෝවාගෙන් මේ අපි අවස්ථාව කැටිට ප්‍රයෝජනය කරගෙන අපි නැබත අපි තේරුම් අරගෙන අපේ ධර්මය තේරුම් අරගෙන අපේ ආ්‍යාත්මිකත්වේ තේරුම් අරගෙන ඒක වඩවා ගැනීම සඳහා ව අවස්ථාව කැටිි තේරුම් අරගෙන ප්‍රයෝජිනට ගරගත්තොත් අර මංකිව වගේ ොඩාහ දුට අප බොහෝදුරට ඉජතිහත් එකක් කරන්ට අපිට අවශ්‍යය වෙනවා කියන අදහස තමයි.